रंगाट बोक्के
මිනිහා හැමදාම කෙල්ලන් වර වැටුවට කවදාවත් හිතන්නේ නැතුව ඇති මමත් කවදා හරි කාට හරි රැවටෙයි කියලා. ඇත්තමයි රංග මට නම් හිතා ගන්නවත් බෑ. ඔයා ඔය මයිකල් වගේ මිනිසුන් රවට්ටලා කොහොම තොරතුරු ගන්නවද කියලා. අනේ මන්දනාදීක මං ඒ විශේෂ දෙයක් කරන්නේ නැහැ. හැබැයි මිනිස්සු මට ඉක්මනටම හිතවත් වෙනවා. කැමති වෙනවා. ඒ නිසා ඉතින් මට මේ රාජකාරිය කරන්න පහසු වෙනවා. කොහොම වුණත් රංග මේ කරන සේවය මිල කරන්න බෑ. ඇත්තටම මන්ත්‍රීතුමා මේවා තමයි සමාජීය ගැටලු. බලන්න වටිනා තරුණ ජීවිත කීයක් විනාශ වෙනවද? ඔයසි මහත්තයා අපි මේ කරගෙන යන වැඩපිළිවෙල මේ ආකාරයටම දිගටම කරගෙන ගියොත් මට හොඳ විශ්වාසයක් තියෙනවා මේ කවුඩාව වෙනස් කරන්න වැඩි කාලයක් යන්නේ නැහැ. मंत्री මේ වගේ සිදුවීම් මීට පස්සේ මේ කවුඩාවේ ඇති නොවෙන්න කටයුතු කරන්න. ඒක නම් ඇත්ත වයිසි මහත්තයා. ඒත් නීතියට වැඩ කරනවා වගේම මිනිසුන්ගේ දැනුවත් වීමත් ගොඩක් වැදගත්. ඒකත් අපි කොච්චර රාජකාරී කළත් වැඩක් නැහැ මිනිසු දැනුවත් නැත්තම්. වයිසි මහත්තයා අද කාලේ තරුණ තරුණියන්ගේ ජීවිත නිකාන් නාස්ති වෙලා යනවා. ඒගොල්ලෝ වැරදි ක්‍රියාවලන වලට යොමු වෙන්නේ වැරදි තීන්දුව ගන්න හරිම ඉක්මනට. වැරදි තීන්දුවක් ගන්න ඉස්සෙල්ලා මොහොතක්වත් හිතන්නේ නැහැ. මන්ත්‍රීතුමා කතා කරපු දේවල් එක්ක මට පොඩි අදහසක් ආවා. අපි එකතු වෙලා මේ කවුඩාවේ ඉන්න තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරමු. මට හිතෙනවා මන්ත්‍රීතුමා එකට මූලිකත්වයක් ගත්තොත් හොඳයි කියලා. ඒක හොඳ අදහසක් වයිසි මහත්තයා. අපි ඉක්මනට මේ වැඩේ පටන් ගමු. යකෝ බ්‍රේක මව් මුළු වෙලා දෙන්නේ හා අපර බොන්න බැරිද? ඇගේ අමාරුවට පුට බුරුවා අපර බොණේක තොපි ලගින් අවසර ගන්න ඕනේද? මොකකින් මොකාවෙයිද දන්නේ යකෝ ඇයි තොපිලා වයිසිර බය වුණාද මම ඌට බය නැහැ යකුම්ගේ කටනම් උට දෙයක් දෙන්න ඕන මුගේ කට නවත්තන්න නැත්තම් මුගේ කට නවත්තන්න හම්බ වෙන්නේ නැහැ ඌ තොපිලාගේ වයිසිර නේද මට වයිසිර නෙමෙයි අපි ලොකු සර්ට කියමු එතකොට මුගේ කට වෙහෙයිනේ ඌට අපි හොඳ වැඩි खबर की
අවසරයක් බොස්ට ඔක ගෑවන්නේ ඈ කරගන්නේ අයිසර් මොන් කරගන්නේ මගේ කණි තවුසලා දාල නෑ ඒක මං ගිලෙන් නංගෝ ඇසි මාතේ නංගෝ වේ මේක පොලිසිය දේවාද කෑගම් දෙයක් නෑ මතන අයිසර් මර ඕන ගලක් කෑ කියෝයි මම නෙවුල් අමතුමා කියන්නේ හරිද කවුද මේක වරන් ආවේ බණ්ඩාර ගිනාවේ සර් බණ්ඩාර එන්න කිලු බණ්ඩාර හොන්සලයි අයිසර් මිනිස්සු එක නැහැලා ඕඩෝඩ නා තවසර මොනාද කරන්නේ සර් මේ මිනිහා හොඳටම බීලා ටවුන් එකේ මිනිස්සුන්ට කරදර කරනවා බණ්ඩාර ගිනා කොහොමයි කාපටර කෙනෙක් බණ්ඩාර අයිසර් මිනිස්සු ගහන්න තවසර කාමරේ ගෙනියන්න මාල් ගෙනියන කාමරේ ගෙනිය කොරේ මාල් තවසර දාගන්න මම කවුද කියලා හොදි මං නිරබුල හැමෝමයි කියන්නේ හරිද තවසර දන්නේ මගේ කවුද කියලා නන්නාඳුරනේ මිනිස්සෙක් එක්ක නොදන්න පළාතකට එන එක භයානකයි කියලා තමුන් හිතුවේ නැද්ද තමුන්ට පොඩ්ඩක්වත් බය හිතුවේ නැද්ද සංගය මට දුන්න ආදරෙත් එක්ක මට එහෙම කිසිම දෙයක් හිතුන්නේ නැහැ සර්. කොම්බු කොයිම වෙලාවකවත් මේ මිනිහගෙන සැකයක් හිතුන්නේ නැහැ. එහෙම සැකයක් හිතෙන්න තරම් කිසිම දෙයක් උනේ නැහැ සර්. සංගය මට ගොඩක් ආදරේ කළා. ඒ හින්දා මං එයාව විශ්වාස කළා. මිනිසුන් ඕනවට වඩා විශ්වාස කරන්න ගියාම සිද්ධ වෙන දේවල් පේනව නේද? හා? තමුන් හිතාගෙන හිටියා සංක තමුන්ට ඇත්තටම ආදරේ කරනවා කියලා. හැබැයි මනුස්සයා කරලා තියෙන සම්පූර්ණයෙන්ම බොරුව. හොස. මම්මගේ අම්මටයි තාත්තටයි බොරු කරපු එකෙන් අන්තිමට මාමයි රැවටුනේ. දෙමව්පියෝ කැමති නෑ තමන්ගේ දරුවන්ට වැරද්දක් වෙනවා දකින්න. හැබැයි වාලා වගේ සමහර තරුණ තරුණියෝ කරදරු ස්මාර්ට් වෙනකොට හිතාගෙන ඉන්නව එයාලා තමයි හරි කියලා. දෙමව්පියෝ දිහා බලන්නේ වැරදි කෝණකින්. අන්න එතන තමයි වරද්ද ගන්නෙ. මගේ අම්මටයි තාත්තටයි කරපු බොරු වලට මට මෙහෙම වෙලා මදිස. දැන් මට කරන්න තියෙන මෙච්චරයි. ජීවිතය ගැන සුබවාදීව හිතන්න. ජීවිතය අලුතින් පටන් ගන්න. අපි හෘදව කරන්න. අනික ඔයගේ වයසත් එක්ක ඔයාටම ජීවිතේ පටන් ගන්නත් විතරයි. මම කතා කරන්න ඕනේ අම්මටයි තාත්තටයි. අම්මයි තාත්තටයි කිසිම දෙයක් කියන්නේ. අම්මයි තාත්තයි මේ ගැන දැනගත්තොත් පපුව බෙල්ලම ඉරි. අනිත් කිසිම දෙයක් කියන්නේ බා. සංක කියන ආදය ගැන ඔయిత වඩා දෙයක් තමුන්ට තේරුන්නේ නැද්ද? මහා බොරුකාරේ. ආ හැබැයි මං වගේම තව ගෑනු ළමයි කුසුම් ගාවට ගෙනල්ලා දැම්මා කියලා එතන හිටපු තව අක්ක කෙනෙක් කිව්වා. ආ එහෙමද? එතකොට තව වෙන මොනවද තමුන් සංක ගැන දන්නේ? මට රෙහාන් අයියා නම් කියලා තියෙන්නේ සංක අයියා ඇමති කෙනෙක්ගේ ලේකම් කෙනෙක්ගේ පුතෙක් කියලා. රෙහාන් කියන්නේ කවුද? සංකයයි මායි ඇවිල්ලා නතර වෙලා හිටියේ රෙහාන් නැගිලා ගෙදර. එයාට 60 වත්ත රෙහාන් කියලා කියන්නේ. 60 වත්ත රෙහාන්. හා? එතකොට තමුණුයි සංකයයි නැවතිලා හිටියේ 60 වත්ත රෙහාන් ගෙදර. ඔව් සර්. සංකය මාව දාලා ගියාට පස්සේ රෙහාන් අයියා තමයි මට කන්න බොන්න දීලා මාව බලාගත්තේ. හැබැයි රෙහාන් අයියා නම් මට ඇත්තටම ආදරය කළා කියලා දැන් හිතෙනවා. ඒ දවස්වල මට ඒක තේරුන්නේ නැහැ. ඒ කියන්නේ රෙහාන් තමුන්ට ආදරය කරන්න පටන් ගත්තද? ඔව් සර්. රෙහාන් අයියා ගොඩක් හොඳ කෙනෙක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.